පාස්කු දින ප්‍රහාරයේ සිදු වෙලා වසර 5කට ආසන්න වී තිබෙනවා. නමුත් මෙම නිඳිත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභා වාර්තාව, මලල්ගොඩ කමිටු වාර්තාව සහ පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභා වාර්තාව මගින් ඉදිරිපත් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හෝ ඒවා පූර්ණ වශයෙන් පරිශීලනය කිරීම සඳහා ලබා දීමට හෝ රජයේ කටයුතු කරලා නැහැ. තවමත් පාස්කු වාර්තාවේ කොටස් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙනුත් හංගනවයි කියන එක තමයි කියන්නට තියෙන්නේ. ඒ වගේම ප්‍රමාණවත් ඔප්පු කිරීම වලින් බැහැරව තෝරාගත් මහමුලකරුවන් නම් කිරීම හේතුවෙන් තවමත් විවිධ පුද්ගලයන් විසින් ඒ සම්බන්ධව ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කරමින් සිටිනවා. මේක ජාතික වැදගත්කමකින් යුත් ගැටලුවක් හැටියට ප්‍රශ්න ගණනාවක් ඉදිරිපත් කරන්නට මා අදහස් කරනවා. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් කොපමණ විමර්ශන සංඛ්‍යාවක් ක්‍රියාත්මක කෙරුණේ? එමගින් කොපමණ නිර්දේශ සංඛ්‍යාවක් ලබා දී ඇත? ඒ මොනවාද? මෙම නිර්දේශ ක්‍රියාත්මක නොවීමට හේතු කවරේ? දැන් කොමිෂන් සභාවක් පවත්වලා තියෙනවා, විවිධ වාර්තා ඉදිරිපත් කරලා තිබෙනවා, නිර්දේශ ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඒ නිර්දේශ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව? මෙම විමර්ශන වාර්තා පරිශීලනය සඳහා මහ ජනතාවට ලබා දිය නොහැක්කේ ඇයි? ඇයි මේ රටේ ජනතාවගෙන් හංගන්නේ? දැන් වත්මන් ජනාධිපතිවරයාත් 2022 හත්වෙනි මාසේ 18 වෙනි දින ප්‍රකාශ කර පරිදි මේ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදු කර ඇද්ද? එසේනම් මෙහි ප්‍රගතිය මොකක්ද? දැන් වර්තමාන ජනාධිපතිතුමා විවෘතවම කියලා තියෙනවා ජාත්‍යන්තර පාර්ශ්වයන් සම්බන්ධ කරගෙන පරීක්ෂණයක් කරනවා කියලා. ඉතින් කොහේ පරීක්ෂණය? පරීක්ෂණය ආරම්භ කරාද? ආරම්භ කරපු පරීක්ෂණය අවසන් කරාද? අපිට දැනගන්නට අවශ්‍යයි. පාස්කු දින ප්‍රහාරයට පෙර සිදු වූ වවුනතිව් පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකු මරණයට පත් කිරීම සම්බන්ධ පරීක්ෂණවලදී රාජ්‍ය බුද්ධ්‍යාංශයේ සහ හමුදා බුද්ධ්‍යාංශයේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොමග යැවූ බව රජය පිළිගන්නේ. එසේනම් ඒ සම්බන්ධයෙන් යලිත් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ නොහැකිද? නොහැකිනම් මේ මන්ද? මතක තබා ගන්න ගරු අග්‍රාමාත්‍යතුමනි, මම මේ ප්‍රශ්නේ අහන්නේ ඊයේ දිනේ පාස්කු දිනේ, ඊස්ටර් සන්ඩේ දිනේ. මේ වගේ දවසක තමයි ඇත්ත වශයෙන්ම ම්ලේච්ඡ කුරිරු ප්‍රහාරය සිද්ධ වෙලා ජීවිත ගණනාවක් අහිමි වුණේ. අද සමහර මන්ත්‍රීවරුන්ට මේක විහිළුවක් වුණාට මේක රටේ සමස්ත ජනතාවට විහිළුවක් නෙවෙයි. ඉතින් මේ සභා ගර්භය තුළ ඉන්න මන්ත්‍රීවරු පාස්කු ප්‍රහාරයෙන් ඒ ම්ලේච්ඡත්වෙන් විපතටපත් වුණු ජනතාව විහිළුවට ලක් කරන්න හොඳ නැහැ. සහරන් සමග වැඩිම වාර ගණනාවක් දුරකථන සම්බන්ධතාවයන් පවත්වාගත් පුද්ගලයා බුද්ධ්‍යංශ නිලධාරීවරයෙක් බව, FBI මගින් ලබා දුන් IP ඇඩ්‍රස් එක තුළින් තහවුරු වුණු බව වාර්තා වෙනවා. ඒ පිළිබඳව එම බුද්ධ්‍යංශ නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපි දන්නවා ඒ පරීක්ෂණ ඉදිරියට ක්‍රියාත්මක කරන්නට විශාල වශයෙන් බාධා එල්ල වුණා. ඒක ක්‍රියාත්මක කරන්නට දුන්නේ නැහැ. කොහොමද මෙහෙම වෙන්නේ අගමැතිතුමා? කොහොමද FBI එක ලබා දුන්න තොරතුරක් අනුව බුද්ධ්‍යංශ නිලධාරියාගෙන් ප්‍රශ්න කිරීම නතර කරන්නට කොහොමද රජයේ කටයුතු කළ තියෙන්නේ? ඉතින් මම දැනගන්න කැමති මේ බුද්ධ්‍යංශ නිලධාරිවරයාගෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළ තිබෙනවද? එසේ නොමැතිනම් ඊට හේතු මොනවාද? දෙහිවල ප්‍රදේශයේදී බෝම්බය පුපුරවා සිය දිවි හානි කරගත් ජමිල්ගේ බිරිඳගේ නිවසට බෝම්බය පිපිරීමට ප්‍රථමයෙන් බුද්ධ්‍යංශ නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වෙනවා. එයින් පැහැදිලි වන්නේ බුද්ධ්‍යංශයේ මේ සම්බන්ධයෙන් තොරතුරු ප්‍රථමයෙන් දැන සිටි බව නොවේද? බොහොම සරලව කතා කරනවා නම් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු ඒ ම්ලේච්ඡයින් ඒ ත්‍රස්තවාදීන් සමග බුද්ධ්‍යංශයේ සම්බන්ධයක් තිබුණද නැද්ද? මේකට උත්තර අවශ්‍යයි. කරුණාකරලා උත්තර ලබා දෙන්න.
Bombay pipriima ta prathame. Buddhiyan sema niveswata gos atte. Kumana hetuwak nisa. Me sambandhen pulul lesa vimarshane karati veda. Netahut ei manda. Oh, chamara sambandha ematthuma ikmane me ematthuma. Akshanayaka tumata badawa kirima nemei me. Vipakshanayakatuma ahana prashnayata tawa ekak ekathu wenna ona ara deiwala bombe pupura gatte ara jaathikala yutthwen e kale janatha emithu prameeti pekkenaage putada kiyala hari bohoma sodawa ginnyana mama ahanna kamathi me avasthave visheshanma me prashne vihiluwata ganne nathuwa karuna karala me sabhave siru dena me prashne idiripat karannata mata avasthawa laba denna visheshanma man ahannata kamathi Bombay pipirima ta prathamen buddhiyan sema niveswata gos atte kumana hetuwak nisa ekena jamil ge birindage nivasata mona padanamak matada buddhiyan sema niladharin giye sambandhakamak tibunada pasku bomba prahare mleccha krastin samaga ape rate buddhiyan sema yam kisi sambandhatawak tibunada nadda riju uttara denna me sambandhen Pulul lesa vimarshane karati be. Natahut ei manda. Buddhiyansa niladari mahil dul visin. Jamil sambandhen ohuge mitra helikala karunu pilibada. Rajya buddhiyansayata. Hamuda buddhiyansayata toraturu laba di yati bava vartha wenawa. Ese tibiyadi. E sambandhen karunu vimasimak sidu nokale manda. Sainda marudu pipirimedi. Miyagi ayage DNA samaga Sara Jasmine ge DNA palamu saha devana avasthawan waladi nogalapi pasuwa thunweni wara galapune keseda e kohomada une DNA parikshana pavattala palaweni saha deweni avasthave galapune naha thunweni avasthave galapuna ekeni DNA parikshanaya galapena kamma kriyaatmak kara Meka pilibandawa tibena barapatala abirahas karunu karana. Mewa helidaraw karannata ona. Sahara nirantarayen durakathana sambandhatawen paviti bawa pavasena abuhin yana puggalaya kawuruda yanna. Vimarshana magin anavaranaya karagena tibeda. Pasku prahare mahamolakaruyai handunagena tibu. Naufar Maulavi janadhipati commission sabawa magin prashna kara nomathi bawa peniya. E manda. නොයසේනම් ප්‍රශ්න කිරීමේදී ඔහු විසින් ලබා දුන් සාක්ෂි සභාගත කිරීමට ඔබ කටයුතු කරන්නේ පාස්කු දින ප්‍රහාරය කරමතින් පත් වූ හිටපු ජනාධිපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කළ නිලධාරීන් 31 දෙනෙකුට පමණ CID එකේ ස්ථාන මාරුවීම් ලබා දීමට විදේශ ගමන් Tahanam kiri menat kati itu kerja tiba. Ite pada namu he itu kawer. Em bohong mau pahedili. Pasku prahare nisa. Lokumu wasi lebuwe. Gota be rajapaksa janadipati apa ekshe kawer. Gota be rajapaksa. Balai itu patune. Atigaru kardinal tu matat. Pudgali kau porondwela. Pasku prahare sulamula hoyno ike. Maha molakaruan hoeno aikia. Eka tamai labunu warama. Habai janadhipati una hatiye. Kohomade CID ke niladharin. Tisse hekata wedi pramanayak maru karala damme. Eka da labunu warama. Kohomade eyage guwan gaman balapatra tahanan kare. Meka da labunu warama. Apita mewata uttara avashyai. Adanam kallillanna endepa me uttare. Apita uttara adama avashyai. මොකද ලක්ෂ සංඛ්‍යාත මේ රටේ ජනතාව බලාගෙන ඉන්න උත්තරේ ලැබෙනකම් අධිවේගී මාර්ගයේ ගැල නිගම පිවිසුම අසල නවතා රඳවාගත් ලොරි රථය නිදහස් කිරීමට නියෝග ලබා දුන් පොලිස් නිලධාරියා කවුද අපිට දැනගන්නට තිබෙන ආකාරයට ඒ ගැල නිගම පිවිසුමේ හිටපු පොලිස් නිලධාරියෙක් අත්ත වශයෙන්ම සටහනක් කරලා තිබෙනවා මං අහන්න කැමති මේ සටහන මේ සභාවේ සභාගත කරනවා. එහෙම නියෝග ලබා දුන් පොලිස් නිලධාරියා කවුද? ඒ සිදුකලේ කාගේ වුමනාවක් මතද?
පාස්කු දින ප්‍රහාරය පිළිබඳව ඉන්ඩියන් කවුන්ටර්පාර්ට් ඒජන්සීස් වෙතින් ලද වට්ස්ඇප් පණිවිඩ බුද්ධිඅංශයට ලබා දී ඇත්තේ කවුරුන් විසින්ද? එම පණිවිඩ සියල්ලක්ම මකා දමා ඇති බවට වාර්තා වන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කර තිබේ. නොයසේනම් මේ මන් දැන් බොහොම පැහැදිලිව අවස්ථාවන් ගණනාවකදී ඉන්දිය බුද්ධිඅංශ විසින් ශ්‍රී ලංකා බුද්ධිඅංශ වෙත බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා මේ වගේ ප්‍රහාරයක් සිදුවන්නට ඉඩකඩ තිබෙනවා කියන කාරණාව. එතකොට අපිට දැනගන්න කැමති කොහොමද ඒ ලබා දුන්නු තොරතුරු ශ්‍රී ලංකාවේ විවිධ බුද්ධිඅංශ නිලධාරීන්ගේ ඒ ටෙලිෆෝන් වලින් මකලා දාලා තිබෙන්නේ? කොහොමද ඒවා මැකී ගිහිල්ලා තිබෙන්නේ? ඒ වගේම අපි දැනගන්න කැමති අවස්ථාවන් කීයකදී ඉන්දිය බුද්ධිඅංශය ශ්‍රී ලංකාවේ බුද්ධිඅංශයට මේ වගේ ප්‍රහාරයක් සිදු වෙනවා කියලා දැනුවත් කරාද? ඒ දැනුවත් කරපු දින කවරේද අපිට දැනගන්න කැමති. හාදියා නැමැති පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ ජයසිංහ නැමැති නිලධාරියා අභිරහස් ලෙස මිය යාම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට රජය කටයුතු කර තිබේද? මූලික අයිතිවාසිකම් පෙත්සම් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන් තීන්දුව මගින් පාස්කු දින ප්‍රහාරයේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ කවුරුද? ඔවුන් අතුරින් වන්දි මුදල් ගෙවීමට නියෝග කර ඇත්තේ කාටද? එයින් කොපමණ ප්‍රමාණයක් මේ වන විට ගෙවා ඇත්ද? එමගින් විනය ක්‍රියාමාර්ග ගත යුතු පුද්ගලින් පිළිබඳව සඳහන් කර තිබේ. එසේ නම් මේ කවුරුන්ද? ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට රජය කටයුතු කර තිබේ. නොයසේ නම් මේ මන් දැන් විවිධ කොමිෂන් වාර්තා, අනිකුත් වාර්තා, ඒ වගේම අධිකරණ නියෝග හරහා පැහැදිලිවම නියෝග ලබා දීලා තිබෙනවා. විවිධ පුද්ගලින්ට විරුද්ධව පියවර ගන්න අධිකරණ එසේ කියද්දිත් ඇයි ඒවට පියවර නොගත්තේ කියන එක මම රජයෙන් අහන්නට කැමතියි. හිටපු ජනාධිපතිවරයෙකු විසින් මෑතකදී සිදු කළ ප්‍රකාශය අනුව වසර පහකට ආසන්න කාලයක් ප්‍රහාරයේ සිදු කළ මහමොලකරු සංගවාගෙන සිටීම සහ තොරතුරු දැන වසන් කර සිටි පුද්ගලින් කවුරුද? දැන් අපිට දැනගන්න කැමති හිටපු ජනාධිපතිවරයා බොහොම පැහැදිලි ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ ප්‍රකාශය තුළ කරුණාකරලා රටට හෙළිදරව් කරන්න කවුද මේ මහමොලකරුවන්? මේ මහමොලකරුවන් දැන දැන මේ තොරතුරු වසන් කර තිබුණද? ඒව පිළිබඳව අපිට පැහැදිලි විස්තරයක් අවශ්‍යයි. මෙවැනි සුවිශාල අපරාධයකට වගකිව යුතු පුද්ගලින් පිළිබඳව කරුණු හෙළිදරව් නොකරන්නේ මන්ද? මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය හැකි මෙවන් ත්‍රස්තවාදී අපරාධයක තොරතුරු සැඟවීම සම්බන්ධයෙන් රජයේ ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ඊයේ දිනේ පාස්කු දිනේ විශේෂයෙන්ම මම මේ සභාවේ ඉල්ලීමක් කරනවා, කථානායකතුමා කරුණා කරලා මේ ප්‍රශ්නයට අපිට අදම උත්තරයක් ඕන මේ මොහොතේම. මොකද මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාව 2019 ඉඳලා බලාගෙන ඉන්නේ මේ සිද්ධිය සිදු වුණයින් පස්සේ මේක පිළිබඳව සත්‍ය, මේක පිළිබඳව ඇත්ත. දැන් මේවා තියෙන්න ඕනේ රජයේ සතුව. මේවා හංගන්න හොඳ නැහැ. අපිට දැනගන්න කැමති උත්තරය කරුණාකරලා දැන් ලබා දෙන්න. You're watching the Life Traveler channel.